ඔබ දැන් ගෙදර ඇවිල්ල දෙන්න කෝච්චයෙන්. මොන කෝච්චයෙන්ද ගෙදර ගිය? සමහරට ඔබ මේ අඩවියේ සමාජිකයෙක් හිතවතෙක් වෙ නැති. ආයිබුවන් ඔබ දෙපළටම. මොකද මෙතුමල්ලා අපි කැඳවගත්තේ අද වැඩසටහනට දුම්රිය මගීන්ව එකමුතු කරගත්තු වෙබ් අඩවියක ඒ අපූර්ව ඒ කතන්දරය ගැන කියන්න. ඉතින් ඒ කතන්දරය කියන්න ප්‍රමිල සහ විරාජ් අපි අද හිතළඟ හත මැදිරියට කැඳවාගත අයිබුවන් ඔබ දෙදනාටම. මොකද මේ වගේ අඩවියක් හදන්න ඕන කියලා හිතුවේ? ඇතරම දුම්රිය කියලා කියන්නේ ලංකා තින බොහම ආකර්ශණ දේවල් අතර එකක්. අපි හල තියෙනවා ගුවන්්‍යානය අලියා කාන්තාව සහ දුම්රිය කියන වස්තුන් කොච්චර බැලුවත් එපාවෙන්නේ නෑ කියලා කතන්දරයක් තියෙනවා. ඒවගේ පිටියේ දුම්රිය පාර අද්දර ගේ තිබ්බ මට ඒක හොඳාකාරව මැත්ත. ඒ අනුව දුම්රියේ ගමන් කරන මගින් කණ්ඩායමක් අතර පුත්තලම් මාර්ගයේ ගමන් කරන මගින් කණ්ඩායමක් තමයි තරුණ මගින් කණ්ඩායමක්. තරුණයන් කීප දෙනෙක් මේකට මුල් වෙන්නේ. ඒගොල්ලෝ දුම්රිය ගමන් කරනකොට මේ දකින විවිධත්වය සහ විශේෂ දේවල්, අලංකාර දුම්රිය එන්ජින්, දුම්රිය ඇතුලේ තියෙන දේවල්, දුම්රිය ධාවන වෙන ආකාරය, දුම්රිය මාර්ගයේ ගමන් කරන්න පුළුවන් ලස්සන තැන්, දුම්රිය තියෙන විවිධාකාර හැඩතල වගේ දේවල් දිහා බලලා මේ දුම්රියත් එක්ක අලුතෙන් සංස්කෘතියක් හදන්න, දුම්රියට ආදරය කරන මිනිසුන් කොට්ටාශයක්. අපි දන්නවා ලංකාවේ රැකියාව සඳහා ගමන් කරන ජනතාවගේ, නගනුවර කරා යදෙන ජනතාවගෙන් බහුතරයක් දුම්රිය ප්‍රවාහන මාධ්‍ය තෝරගන්නේ. ඒ නිසා දුම්රිය ගමන් කරන මගින් දුම්රියට ආදරය කරන පිරිසක් බවට පත් කරන්න තමයි මූලික වශයෙන් දුම්රිය මගින්ගේ නිල ෆේස්බුක් සමූහය ඇති කරන්නේ. දුම්රිය මගින් එකම අඩවියකට එකතු කරගෙන ඔවුන් තුළ දුම්රියට ආදරය, දුම්රිය ගැන ගවේෂණය, දුම්රිය ගැන දැනුම ඇති කළා. ඒ තුළින් විනෝදාස්වාදය සහ ආරක්ෂාව සහ දැනුම ලබා දෙන්න තමයි මේක ආරම්භ කරන්නේ. ඔබේ දැන් ඔය අඩවිය කී දෙනෙක් එකමුතු කරලා තියෙනවද මේ වෙනකොට? මේ වෙනකොට දුම්රිය මගින් 42000ක් 50000කට ආසන පිරිසක් අපේ සමාජික විදිහට ඉන්නවා. 41000ක් සමාජික විදිහට ඉන්නවා. 41000ක්. ඒ කියන්නේ ඔබ පණිවිඩයක් නිකුත් කරොත් එහෙම එක සෑහෙන බලවත් වෙනවා. 41000කට පණිවිඩයක් කියාගන්න, ඒ කියන්නේ එකම දේ මේ 41000ම එක්වර එනවද නැත්නම් මොන වගේ අවස්ථා වෙනවලදී ඔවුන් ඔබත් එක්ක එකතු වෙන්නේ? මොන වගේ තොරතුරුද වැඩිපුරම බෙදා හදාගන්නේ? ඇත්තට මේ 41000 දුම්රිය ගමන් කරන මගින් ඒගොල්ලෝ දුම්රිය ගමන් කරන අතරතුරේදී ඒගොල්ලෝ දැනුවත් වෙන්න අවශ්‍ය දේවල් අපි ඒගොල්ලන්ට අපේ නිල ෆේස්බුක් සමූහය මගින් ලබා දෙනවා. ඒ වගේම ඒගොල්ලෝ දුම්රිය ගැන දකින දේවල් සහ එයාලට තියෙන ගැටලු සමහර වෙලාවට අපි ඒ තුලින් අපි ලබාගෙන අපි අදාළංශ දැනුවත් කරලා ඒවට ප්‍රතික්‍රම ලබා දෙන්නත් කිසියම් ආකාරකින් කටයුතු කරනවා. ඒ කියන්නේ සරලව මට හිතනවා දුම්රියක් පරක්කුයි කියන පණිවිඩේ නම් ඔබට විගහින්ම සන්නිවේදනය කරන්න පුළුවන් ඇති. මේ පිරිස එකමුතු වෙලා කරපු දේවල් මොනවද තියෙන? අපි මොකද අපි සමහර වෙලාවට අහනවා මෙහෙම එකතු වෙච්ච අය අහවල් CSR ප්‍රොජෙක්ට්ස් වලදී එකතු වෙලා තියෙනවා. මොනවද ඔබ ඒ වගේ කළා තියෙන ප්‍රබල? සෙනෙහසේ අත්වැල කියලා ගංවතුර මේ මාස කීපයකට කලින් පැමිණිච්ච ගංවතුර කාලේ ගාල්ල ප්‍රදේශයේ නාගොඩ රාජකීය විද්‍යාලය, නාගොඩ රාජකීය විද්‍යාලයට අපි එකතු ඉන්න පොඩි ළමයින්ට පොත් එකතු කිරීමක් කරලා, ඒ කියන්නේ කෝචින මගින් තමයි කොළඹට බඩු ගෙනත් දුන්නේ. ඊට පස්සේ ඒ ටික අපි පිළිවෙලට එකතු කරලා පැක් කරලා අපි ගෙනහිලා බාර දුන්නා එහෙ ඉස්කෝලේට ළමයි 100කට. ඔව්, ඒ කියන්නේ අපි එතෙන්දි සමාජමය වශයෙන් සහ තාක්ෂණික වශයෙන් ගැන දෙපැත්තකම අවධානය යොදලා තියෙනවා. දැන් අපි ළඟ තියෙනවා සෙනෙහසයත්වලදී අපි කරේ දුම්රිය මගීන් සහ දුම්රිය මගීන්ගේ පවුල් වලයේ ආධාර අරගෙන පහුගිය ගම්මතුරෙන් විපතටපත් වෙච්ච ගාල්ල නාගොඩ රාජකීය විද්‍යාලයේ දරුවන්ට, මුළු පාසලෙම දරුවන්ට, ඒ පන්තිවල දරුවන්ට ගැළපෙන ආකාරයේ පොත් කට්ටල වෙන වෙනම ලබා දුන්නා. ඒත් එක්කම අපි දුම්රිය ගමන් කරන වෛද්‍යවරු එකතු කරලා වෛද්‍ය සායනයක් කරා උන්ට. ඒ වගේම අපි ධනාත්මක චින්තන, දැන් ඒගොල්ලෝ ඒ වෙනකොට ඒගොල්ලන්ගේ ගෙවල් දොරවල් වතුරෙන් යට වෙලා පොත්පත් ඇඳුම් පැළඳුම් පවා විනාශ වෙලා මානසිකව වැටලා හිටිය ධනාත්මක චින්තනයේ පිළිබඳ වැඩමුළුවක් කරලා ඔයගොල්ලෝ මානසිකව ශක්තිමත් කරා ඒ වැඩසටහන තුලින්. දැන් එතකොට දැන් ඔබ දෙදෙනා ලංකාවේ දුම්රිය තව ඉදිරියට දියුණු වෙනවා නම්, එහෙම නැත්නම් මහ ජනතාව වෙනුවෙන් තවත් හොඳ පැත්තට යනවා නම් මොන වගේ වෙනස්කම් වුණොත් කියලා දෙතන 40000ක කියන කතන්දරේ දුම්රිය දෙපාර්තමේන්තුවට අවදගත් වෙන විදිහ නැහැ. ඇත්තටම අපි මේ සති කිහිපයකට කලින් දුම්රිය පිළිබඳ මගින්ට තවත් ලේසි වෙන දුම්රිය ගැන ආසාව වැඩි කරන්න සහ ඒ තොරතුරු ලබා ගැනීමට ඉතාම පහසු වෙන්න අපි මොබයිල් ඇප් එකක් හදලා ඇන්ඩ්‍රොයිඩ් මේ ප්ලේ ස්ටෝර් එකට දැම්මා. ඒක දැන් දැනට ඇත්තටම සති 3ක 4ක වගේ ඇතුළත 5000ක ඩවුන්ලෝඩ් තියෙනවා. ඒ කියන්නේ යූස් කරන කට්ටිය, කියන්නේ භාවිතා කරන කට්ටිය 5000ක් ඉන්නවා දැනට. එතකොට අපි කෝච්චියක් මොනහරි
සම්බන්ධ අලුත්තරතුර දැන් අලුතෙන් එන්ජින් ගන්න ඉන්නවා ඒ වගේ දේවල් අපි කියන එහෙම නැත්නම් කෝච්චි පීලි පැනීමක් වෙලා තියෙනවනේ ඒ වගේ එකක් මේක හරහා යවන. එතකොට ඊටාම ඉක්මනට කියන්නේ සමහර Facebook යන්න ඕනේ නැහැ. එතකොට තමන්ගේ දුරකථනයේටම පණිවිඩය එනවා. වැඩ වර්ජනයක් කියලා කියන්නේ දුම්රිය කලසරණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වෙලාවට අපි දුම්රිය පාලක මැදිරිය සහ අදාළ අංශ සම්බන්ධ කරගෙන මෙන්න මේ වෙලාවට කොටුවෙන් දුම්රියක් පිටත් වෙනවා, මේ වෙලාවට මරදාන දුම්රියක් පිටත් වෙනවා කියන එක සහ මේ වෙලාවට කොටුවට සහ මරදානට මෙන්න මේ ගමන ආරම්භක ස්ථානවල උදේට දුම්රියන් එනවා කියන එක අපි මේ මගින් ජනතාව දැනුවත් කරා. ඒ ඇප් එක බාගත කරගත්තට පස්සේ එයාට නිතරම දැන් මේකේ අර අපි කියන ඩේට ඔන් කරනවා කියලා දත් ඔන් කරලාට පස්සේ අප්ඩේට් එකක් නැත්නම් යාවත් කාලන කිරීමක් විදියට පණිවිඩයක් නේ. පණිවිඩය තියෙනවා මෙන්න මේ දුම්රිය මෙතන තියෙන. නැත්නම් උදාහරණයක් ඒ විදියට දුම්රිය ගමනාගමනය පිළිබඳව මොනවා හරි හදිසියේ අමතරක් කරලා දුම්රිය ප්‍රමාදයක් වෙනවා නම් උදාහරණයක් පහුගිය දවස්වල මහරගම සුළු සිදුවීමක් කළා දුම්රියක් පිළිපැන දුම්රිය ප්‍රමාද වුණා. එතකොට ඒ දුම්රිය ගමන් කරන මගින් අපිව දැනුවත් කරනවා මේ දුම්රිය මෙතන පිළිපැනලා තියෙන කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි අදාළ අංශත් එක්ක කතා කරලා විනාඩි 10කට වැඩි ප්‍රමාදයක් එනවනම් සුළු ප්‍රමාදනේ විනාඩි 10කට වැඩි ප්‍රමාදයක් එනවනම් අපි පණිවිඩයකුත් කරනවා අද මේ මාර්ගයේ මේ දුම්රිය මෙන්න මෙච්චර වෙලාවක් ප්‍රමාදයි කියලා. එතකොට ඒ දුම්රිය ගමන් කරන මගේන්ට අදාළ ඇප් එක ඩවුන්ලෝඩ් කරන් ඉන්න අයට ඒ පණිවිඩනේ ඒගොල්ලෝ දන්නවා. එතකොට කෙලින්ම අප්ඩේට් එකක් එනවා. එයාලා මේ කෝච්චියද මෙච්චරලා ප්‍රමාදයි කියන එක ගැන ඒගොල්ලෝ දැනුවත් වෙනවා. ඒ කියන්නේ දුම්රිය මගින් දුම්රිය ගමනාගමනයේ සහ ඒ වැදගත් අවස්ථා පිළිබඳව දැනුවත් කරන්න භාවිතා කරනවා. ඊට අමතරව දුම්රිය මගින් දෙන්නෝ නිවේදන පිළිබඳවත් මේක අපි දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් දැනුවත් කරන්න තියෙන හැකියාව ගැන අපි දැන් සාකච්ඡා කරමින් ඉන්නවා. මම හිතන්නේ ඔබට මේ වගේ කටයුත්තක් කරනකොට ඔවුන්ගේ අවසරය සහයෝගය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඔබට සූති කරන්න තියෙනවා නම් කාර්ද දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ අවස්ථාවේදී. දුම්රිය සම්බන්ධකාරීතුමා, ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ගමනාගමන අධිකාරීතුමා, දුම්රිය ආරක්ෂක අධිකාරීතුමා ඇතුළු නිදරන්න පේ සූති කරන්න ඕන. හැමතත් අපගේ සූතිය හිමි වෙනවා. දැන් එතකොට දුම්රියට අමතරව තවත් මෙවැනි අඩවි තව ක්‍රියාත්මක වෙනවද මේ වෙනකොට ලංකාවේ? තව කිහිපයක් තියෙනවා. දුම්රිය හා සම්බන්ධ අඩවි කිහිපයක් තියෙනවා. හැබැයි මේ වගේ අර ඇප් එකක් හඳුන්වලා දීලා ඇප් එක බාගත කරාට පස්සේ දුම්රිය ගැන කෙලින්ම දැනුවත් වෙන්න දේවල් ඒවයි නෑ. ඒවා හුදෙක්ම Facebook එකේ අදාළ බිත්තියේ මත ඒගොල්ලෝ එන ඡායාරූප සහ දැනුවත් කිරීම විතරයි යන්නේ. දැන් අපිට පියවරක් ඉදිරියට තියන්න පුළුවන් වුණා නවීන තාක්ෂණයත් එක්ක මෘදුකාංගයක් හඳුන්වලා දීලා ඒක Google Play Store එක මගින් දාලා ඒක ඩවුන්ලෝඩ් කරාට පස්සේ ෂණිකව අවශ්‍ය දැනුවත් කිරීම අපේ භාවිතා කරන ඒ 42000ක තිරසට යවන්න අපට හැකියාව ලැබිලා තියෙනවා. 42000ක නියෝජනයක් තියෙන අලවියක් කියන්නේ ඉතාම ශක්තිවත් සන්නිවේදන ජාලය. බොහෝ වෙලාවට මේක චෝදනාවක් නෙවෙයි, තරුණ පෙළ ඇතැම් මේ රස වැකි රැයට කියවන්න පැයක් එකහමාරක් විතර ගත කරනවා නම් පෙරෙන්ට තියෙනවා. නමුත් මට හිතනවා ඔබ එවැනි ලඝු තැනක සීමා නොවේ සන්නිවේදනයේ සෑහෙන ඉදිරි පියවරක් තියලා තියෙනවා. මොනවද ඉදිරි තව ඔබ දියුණු කරන්න බලාපොරොත්තු වෙනද? අපි දැන් ඉස්සරහට රේල්වේ වසන්තය කියලා අවුරුදු උත්සවයක් තියෙන බලාපොරොත්තුෙන් ඉන්නවා. ගිය අවුරුද්දේ අපි අතන එක කරා, පළවෙනියටම කරා. ඒ කියන්නේ දුම්රිය මගේන්ගේ සුබ සාධනය සහ සුවපහසු උදෙසා ඔවුන්ගේ විනෝදාස්වාද උදෙසා මේ වගේ දේවල් කරනවා. ඒ වගේ මේ ඇප් එක අපි දෙවුණු කරනකොට ප්‍රමිල අපි ඇප් කියන්නේ දුම්රියේ තාක්ෂණය පැත්ත, දුම්රිය එන්ජින් වර්ගය, ඒවා ඉතින් තාක්ෂණය, ඒවා ඉතින් අනිකුත් ලක්ෂණ ගැන බොහෝ අය බොහෝ විදිහට උනන්දුයි. ඒ වගේම දුම්රිය කාලසටහන, දැන් දුම්රිය කාලසටහන අපි මේකට ඇතුළත් කරන්න විධිවිධාන යොදලා තියෙනවා. ඩේටා ඔන් කරන්න නැතුව ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ අපිට දත්ත සම්බන්ධතාවය නැතුව කෙලිම දුරකථනයේ තියෙන ඇප් එක තුළ දුම්රිය කාලසටහන තියෙනවා. කෝච්චියට ගොඩක් ආස කරන ෆොටෝග්‍රාෆර්ස්ලා ඉන්නේ, කියන්නේ ඡායාරූප ශිල්පීන්. ඒගොල්ලන් කියන්නේ ඔහියේ ඉඳලා ඇවිදගෙන ගිහිල්ලා ෆොටෝස් දානවා ඒ වගේ. එතකොට අපි රේල් ෂටර් කියලා මේ පොඩි කම්පිටිෂන් එකක් තිබ්බා. ඒ කම්පිටිෂන් එකට ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. දැන් අවුරුද්දක් විතර තිස්සේ අපි කරගෙන යනවා. ඉතින් එතකොට ඒ එක එක මාතෘකාවට හිසිතරදුණු දුම්රිය ස්ථානය, හිතලඟ රදිච්ච දුම්රිය ස්ථානය, ඒ වගේ එහෙම පොඩ්ඩක් සංශෝධනය කරගත්තාම රේල්වේ වසන්තයේදී මං හිතන හිතලඟ හතත් එක්ක අපිට තවත් ඉදිරි පියවරක් තියන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ඔබටත් එහෙම හිතෙනවා නම් මේ ගැන තොරතුරු කියලා එවන්න. මොකද දුම්රිය පෞද්ගලිකව අපිත් බොහොම ආස කරන ක්‍රමවේදයක් තැනකට යන්න. නමුත් හැම කෙනාටම දුම්රිය යනට වෙන්නේ නැහැ. සමහරට ඔබ අපි බස් එකේ ඊට වැඩි යන වෙන්න පුළුවන්. ඒත් එහෙම කෙනා දුම්රිය යන්න කොච්චර ආසද කියලා අපි නොදන්නව නෙවෙයි. බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම අද දවසේ ජාතික රූපවාහිනී ළඟ හතර පැමිණියාට. මං හිතන්නේ අපි දුම්රිය වසන්තයේදී හම්බ වෙයි කියලා. අයිබෝ අයිබෝ.